එතකොට ඒ වගේ හොරර ඈනක් ඉන්නකම් ඒ කියන්නේ ත්‍රික දෙහිකින් වැඩිම මනාපෙන් හැමදාම පත් කරා. ත්‍රික දෙහිකින් වැඩිම මනාපෙන් තුන් පාරක්. නමුත් මම පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු පුද්ගලයෙක් කියලා යම් කිසි කණ්ඩායමක් තීරණය කෙරුවා. එහෙනම් මාව එළෙව්වා. මම දේශපාලනේ සමුගත්තේ නැහැනේ මල්ලි. මාව වැඩිම මනාපෙන් එව්වට සමහර අය විශාල වැරදි තිබිලා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න නැවත වාඩි වෙන අවස්ථාව දුන්නට මට අවස්ථාව දුන්නේ නැහැ. මාව එළෙව්වා. ඒ කියන්නේ මාව ජනතාව නෙමෙයි එළෙව්වේ. මාව මම ලයිස්තුවෙන් කවදාවත් ඇවිල්ලත් නැහැ. මම ඇවිල්ලා තියෙන ජනතාව මනාපේ. ඉතින් දන්නේ නැහැ ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඒ කියන්නේ ඉදිරියේදී දේශපාලනේ නැති සිටීමේ බලාපොරොත්තු තියෙනවා. එහෙම හිතලා නැහැ. මේ ටිකේ නම් ජනතාව කියන්නේ කලාවේ ඉන්න කියලා. මං ගිය හැමතැනම මට ආදරය කරන අය කියන්නේ ඔයා හැමෝටම අයිති කලාවේ ඉන්න කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ මේක අහලා ඔයාට කමෙන්ට් දායි මම දේශපාලනේ ඉන්න ඕනද කලාවේ ඉන්න ඕනද කියලා. ජනතාව ඉල්ලීමක් කරොත් ඉන්නවා. මේ කට්ටිය ඉන්නවා කියලා කියන්නලු. ඉතින් මට මං සම්පූර්ණ නිදහස් මිනිහෙක්. මට කාත් කවුරුත් නැහැ. අම්ම නැහැ, තාත්ත නැහැ, වයිෆ් නැහැ, දරුවෝ නැහැ. ඉතින් මට ඕනම තීරණයක් ඕනම රිස්ක් එකක් ඕනලට ගන්න පුළුවන්. ඉදිරියේදී රංගනමඩයක මාතා හසත් විවාහයක් කරගනි. මල්ලි මේ නඩුව වැටලා තියෙන තේකින්දනේ. දැන් මේ නඩුව වැටලා තියෙන්නේත් විවාහ කරගන්නවා කියලා පොරොන්දු වෙලා මේ විවාහ කරගත්තේ නැහැ කියලා. අනේ මම නම් මම හැමදාම මාධ්‍යයට කිව්වේ මම තනියම හුදකලාව ඉන්නවා කියලා.